අයිබෝවේවා සුබම සුබ දවසක් අදත් නයිෆ් ඉන්ෆෝබ් සමගින් එකතු වෙන ප්‍රේක්ෂක ඔබට අයිබෝව වෙන්න කියලා ප්‍රාර්ථනා කරද්දි මතක් වෙන්නේ මීට මාස කිහිපයකට කලින් අපේ රටේ එතෙක් මෙතෙක් බිහි වුණ සුවිශේෂීම කලාකරුවෙක් වෙනුවෙන් ආයු රැකෙන්න අයිෂු බොහෝ වෙන්න කියන ප්‍රාර්ථනය අපේ රටේ ජනතාව දිගින් දිගටම කරන්න පෙළඹුණා සමහරු කිව්වා ලංකාවේ කලාවට මේ පුරුක නැති වුණොත් මේ කලාවට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හිතාගන්නවත් බැහැ කියලා තවත් සමහරු කිව්වා මේ අවිදින ශබ්දකෝෂය කොහොමින් හරි නැගිටවන්න පුළුවන් කියලා ඔව් අපි ඔහුගෙන තමයි අද මේ සුභ ආරංචිය ඔයාලට අරගෙන එන්නේ. ඇත්තම ජැක්සන් නේන්ත්‍රි මහත්මයාගේ තත්වය සුවාතට හැරිලාද? මාස ගානකට පස්සේ කතා කරපු ඔහු මොනවද කිව්වේ? ජැක්සන් නේන්ත්‍රි මහත්මයා ගැන වෛද්‍යවරු මොනවද කියන්නේ? ලෙඩෙන්ද ඉද්දිත් ඔහුට ලැබුණු සම්මානය මොකද? ජැක්සන් නේන්ත්‍රි මහත්මයා වෙනුවෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතරේ ආරාධනා කරන මේ සියල්ලටම පිළිතුරු දැනගන්න මේ වීඩියෝවේ අවසානයේ තෙක්ම රැඳෙන්න කියලා. ඊයේ දවසේ උදෑසනම ජැක්සන් නැන්දරි මහත්මයාගෙන ජාතික රෝහලේ නාරංචියක් එනවා. මේ ආරංචිය ගැන බොහෝමයක් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විවිධාකාරයේ කතා කිව්වොත් ඇත්තම තත්ත්වය පිළිබඳව බොහෝමයක් දෙනා හරි විස්තරයක් සඳහන් කළේ නැහැ. ඒ සුවිශේෂී තොරතුරු ඔබට කියන්නට සූදානම් වෙන අතරේ අපි දැන් කියන්න යන්නේ පසුගිය දවසක ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයකින් පැවැත්වුණු උත්සවයකදී ජැක්සන් නැන්දරි මහත්මයාගේ තත්ත්වය ගැන ඔහුගේ බිරිඳ ප්‍රසිද්ධියම කිව්ව දේවල් කිහිපයක් ගැන. මුළු රටම දන්න මේ අපූර්ව කලාකරුවා මීට කලින් හැම අවුරුද්දකම වගේ විවිධ මාධ්‍ය ආයතනවල නත්තල් සාදයට සහභාගී වුණා. මේ අවුරුද්ද ඉතාම අවාසනාවන්ත විදියට ඔහුට ඒකකටවත් සහභාගී වෙන්න බැරි වෙනවා. නමුත් ඔහුගේ හිතවත් කලාකරුවන් වගේම ප්‍රධාන මාධ්‍ය ජාලයන් බොහෝමයක් ඔහු මේ විශේෂ අවස්ථාවන්වල මතක් කරන්නට පසුබට වුණේ නැහැ. සොනවාහිනී මාධ්‍ය ආයතන විසින් පැවැත්වුණ විශේෂ නත්තල් සාදයේදී ජැක්සන් නැන්දරි මහත්මයා ඇතුළු ලංකාවේ කලාවට අමරණීය සේවයක් ඉෂ්ට කළ ජේෂ්ඨ නළුනියන් කිහිප දෙනෙකුට සම්මාන ප්‍රදානය කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් ජැක්සන් නැන්දරි මහත්මයා වෙනුවෙන් ශ්‍රීන්ත මෙන්ඩිස් මහත්මයා හරහා ඉදිරිපත් කරමු මේ සම්මානය ලබා ගන්නේ ජැක්සන් මහත්මයාගේ ආදරණීය බිරිඳ කුමාරි මුණසිංහ මහත්මයා. ඉතින් මේ අවස්ථාවේ එතෙන්ට එකතු වෙලා හිටපු හැම කලාකරුවෙක්ම ඉතාම සංවේදී වෙනවා. කුමාරි මුණසිංහ මහත්මයා ජැක්සන් මහත්මයා වෙනුවෙන් කතා කරමින් වේදිකාව මත කියනවා තමන්ගේ ස්වාමි පුරුෂයාගේ තත්වය එන්න එන්නම සුව අතට හැරෙමින් තිබෙන බව. පසුගිය මාස ගණනාවට වඩා ඉතාම දලකුණු ඔහුගෙන් ලැබෙන බවත් කුමාරි මහත්මිය මේ වේදිකාව මතේ ප්‍රකාශ කරනවා. කොමුණත් මේ අවස්ථාව වෙනකොට ජැක්සන් නැන්දරි මහත්මයා වාර්තාවකුත් තියලා තියෙනවා. ලංකාවේ හොඳම නළුවට හිමි සම්මානය 16 වතාවක් දිනාගත් එකම පුද්ගලයා ඔහු. 1958 ජූලි 8 වෙනිදා රාගම පොඩිවී කුඹුර ග්‍රාමයේ ඉපත ලැබපු කොංගානියේ ජෝසෙෆ් මල්සි ජැක්සන් නැන්තරි. එමන්තම් ජැක්සන් නැන්තරි ශ්‍රී ලංකාවේ සිනමාවේ වේදිකාවත් රූපවාහිනියත් කලාවෙන් ජය ගන්න පුළුවන් හැම තැනක්ම ජය කිහිලි නංගපු ශ්‍රී ලාංකීය කලාවේ මුල් පුරුකක්. අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකයෙක්, ගායකයෙක්, තිර රචකයෙක්, රූපවාහිනී සත්කාරකවරී, නවකතා රචකයෙක්, ගීත රචකයෙක්, ඉතිහාසඥයෙක්, සංචාරකයෙක් වගේම ඉතාම විශිෂ්ට පෞරුෂයකින් හැබි මිනිසෙක් විදිහට ඔහු ලංකාවේ කලාව ඇතුලේ වගේම මේ සමාජය ඇතුලේ ජනප්‍රියත්වයට වත් වුණා. කෙටියෙන්ම කිව්වොත් මේ වගේ වීඩියෝකින් ජැක්සන් නැන්දරි මහත්මයා ගැන කියනවා කියන්නේ කරන්නට බැරි වැඩක්. කොමනත් පසුගිය 25 වෙනිදා ජැක්සන් නැන්දරි මහත්මයා මාස 5කට පමණ පස්සේ පළවෙනි වතාවට පැහැදිලිව වචනයක් දෙකක් උච්චාරණය කළ බවයි රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වෙන්නේ. ඒ වගේම ඉතාම කෙටි කාලයක් ඇතුළත නැන්දරි මහත්මයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම හොඳ අතට හැරුණ බව වෛද්‍යවරු සඳහන් කරනවා. අභ්‍යන්තරව ඇතිවලා තිබ්බ තැලීම් සහ අස්ථි බිඳියාම් වගේම වේදනාකාරී ස්වභාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා කියලා සඳහන් කරන වෛද්‍යවරු කියන්නේ එතුමාගේ මොළයේ ක්‍රියාකාරීත්වය ඉතාම හොඳ මට්ටමක දැනට කොමනත ජැක්සන් නැන්දරි මහත්මයාගේ සම්මානයන් පිළිබඳව ඔහුගේ දක්ෂතාවයන් ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රංගනයෙන් දායකත්වය දුන්න නිර්මාණ ගැන අපි මීට කලින් වීඩියෝක ඔබට ඉතාම සවිස්තරාත්මකව තොරතුරු අරගෙන ආවා. මේ සියල්ලටම එහා ගිහිල්ලා දයාබර තාත්ත කෙනෙක් විදිහට අද වෙනකොට ලංකාවේ කලාව තුළ උප්පරිම දක්ෂතා දක්වන ඇන්තනි පවුලේ අංකුර තුනක් ඔහු බිහි කළා. කලා ලෝකයට ඔහු ගෙන දේවල් අතරේ බහුවිධ කුසලතා ඇති දක්ෂයෙක් තමයි සජිත ඇන්තනි කියන්නේ. ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයෙන් පියාට සම්මානය ලැබෙන අතරතුරදී ඔහුගේ ඇස්වලටත් ආපු කඳුළු බොහෝ දෙනෙක් සංවේගයට පත් කළා. ඉතින් මේ සුවිශේෂී සිද්ධීන් සියල්ල අතරේ ජැක්සන් නැන්දරි මහත්මයා නැවතත් කලා ලෝකයට පෙර හිටියටත් වඩා ශක්තිමත්ව එන ලකුණු පෙනෙන අතරේ අපි ප්‍රාර්ථනා කරමු ඔරිග්මනිම සම්පූර්ණ සුවය ලැබෙන්න කියලා. ඔබේ ප්‍රාර්ථනය අනිවාර්යයෙන්ම පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. දිනෙත් සමගින්ම අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබම සුබ දවසක්. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඕෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.